මම අශෝක රංමල ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරනවා ඒ වගේම ජෛව ජනන හෘද තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකව යුද කටයුතු කරනවා අද වෙනකොට ඔබ කවුරුත් දන්නවා අපේ රටේ ජනතාව මේ ජලය සම්බන්ධව බැඳිච්ච සංස්කෘතියෙන් ක්‍රමානුකූලව අපි දුරස්ත කරලා තියෙනවා ඉතිහාසය පුරාම අපේ රට විශේෂයෙන්ම දීර්ඝ ඉතිහාසයක් තුල ජලය සමග විශාල අධ්‍යාත්මික බැඳීමක් එක්ක තමයි ජීවත් උනේ මේ අධ්‍යාත්මික බැඳීම කොතරම්ද කියනවා නම් අපේ රටේ ජනතාවට ජලයට වාණිජ වටිනාකමක් දෙන්න බැහැයි කියන මතය තමයි ওই බටහිර රටවල් හිටියේ ඒ සම්බන්ධව ලංකාවේ පරීක්ෂණ කරන්න 1970 දශකයේ අගභාගයේ එහෙම නැත්නම් 80 දශකයේ මුලදී පරීක්ෂණ කමිටුවක් එනවා ඒකට ලංකාවේ විද්‍යාඥයෙක් නෙමෙයි ගත්තේ වෙනත් පකිස්තානු ජාතික විද්‍යාඥයෙක් මැගින්තෝ බානි කියලා ඔහු ඇවිල්ලා ලංකාවේ පරීක්ෂණ කරන්නේ අපේ රටේ ජනතාව කොතරම් මේ ජලය සමග අධ්‍යාත්මික බැඳීමක් තියෙනවද කියලා ඒ සම්බන්ධව පරීක්ෂණ වාර්තා මොරටු විශ්වවිද්‍යාලයේ දැන් පවතිනවා ඇති දීර්ඝ කාලයක් පරීක්ෂණ කරලා ඔහු හොයා ගන්නවා අපේ රටේ ජනතාව දෙවන්ත අධ්‍යාත්මික බැඳීමක් තියෙනවා මේ ජලයත් සමග කියලා ඒ ජලයත් සමග සංස්කෘතිකව ඒ වගේම අපේ රටේ ජනතාව ආගමිකව මේ සියලු තැනකදීම ජලය භාවිතා කළේ නිකම්ම නිකම් වාණිජ භාණ්ඩයක් විදියට නෙමෙයි තමන්ගේ දරු පරම්පරාව තමන්ගේ ආහාරය තමන්ගේ ශිෂ්ටත්වය මේ සියලු දේවල් නිර්මාණය කරන්න ජලය භාවිතා කරපු විදිහක් තිබුණේ අපේ රටේ ජනතාව විදියට තමන්ගේ ගෙදරට ආපු අමුත්තෙකුට වතුර වීදුරුවක් පිළි අරගෙන තමයි වතුර වීදුරුවක් පිළිගන්නලා තමයි ඉස්සෙල්ලම ඌව පිළිගන්නේ ඌට ආහාරය ආරාධනා කරන්නේ දවල් කෑමේලට ආරාධනය කරන්නේ වතුර වීදුරුවකින් කඩේකට මීට කලින් ඔබට මතක ඇති මීට අවුරුදු 20කට විතර කලින් කඩේකට ගියාම කෑම වේල ගේන්න කලින් ඉස්සෙල්ලම දෙවන්ත වතුර වීදුරුවක් දීලා තමයි ඒ කෑම ටික සූදානම් කරන්නේ. එහෙම තිබුණු ඉතිහාසයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා අපේ රටේ ජනතාව විදියට ගොවි ජනතාව විශේෂයෙන්ම කෘෂිකාර්මික ජනතාවක් විදියට මේ ජලය කල්පනාකරණය කළා යුරෝප රටවල් වල ජලය මනින්න කිරන්න එයි තෙරපුම එයි අභ්‍යන්තර තෙරපුම මනින කාලයේදී අපේ රටේ ජනතාව ගුණාත්මකව ජලය කලමනාකරණය කළා. වැවෙන් සොරුවෙන් ජලය ගත්තට පස්සේ ඉහළගම බැඳිලා හිටියා පල්ලෙහා ගමට ජලය ලබා දෙන්න කලමනාකරණය කරලා. සාමාන්‍ය විශාල ප්‍රදේශයක ජලය බැඳලා තිබ්බාම ජලය ගබඩා කරලා තිබ්බාම ධර්ම කලාපී රටක් විදියට ජලය අධික ලෙස වාෂ්ප වෙනවා. ඒක නිසා ලවණතාවයේ ලවණ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඉහළගම පල්ලෙහා ගමට ජලය දෙද්දී පල්ලෙහා ගමේ ලවණතාවය වැඩි වෙනවා. මේ වැඩිවීම නිසා ඒක හැල් කුඹුරු බවට පත් වෙන්න පුළුවන් ලවණ අධික ජලයේ බවට පත් වෙන්න පුළුවන් ඒක නිසාම ඒ ජලයේ පිටෑල වක්කල හරහා අර විල්ලුවේදී කලමනාකරණය කරලා වඩාත්ම ගුණාත්මක සුසු ජලය පල්ලෙහා ගමට දෙන්න ඉහළ ගම බැඳී හිටියා ඒ වෙලාවේදී විල්ලුවේදී වතුර ටික අරගෙන දිව ගාලා බලලා දැන් මේ වතුර ටික ගොවිතැනට හොඳයි කියලා පල්ලෙහා ගමට නිර්දේශ කරන්න වැව් ලේකම්වරේ පත් වෙලා හිටියා ඒ විදිහට බටහිර රටවල් යුරෝපීය රටවල් ඔය අද එලික්සෝරයිම් ලැහිඳන් එද්දී අපේ රට ප්‍රමාණාත්මක පමණක් නෙමෙයි ගුණාත්මකව ජලය කලමනාකරණය කරපු රටක් ඒ සම්බන්ධව අපේ ඉතිහාසයේ ඕනටත් වඩා සාක්ෂි දරනවා මෙන්න මේ විදිහට ජලය කලමනාකරණය කරපු මිනිස්සුන්ට අද ජලය කලමනාකරණය හැටි උගන්වන්න ජාත්‍යන්තර සංවිධාන නිර්මාණය වෙලා තියෙනවා එමි කියලා ඉරි කියලා එදා මේ මැගින්තෝ බානි එන්නේ ඉරි සංවිධානයේ ආරාධනයෙන් ඊට කලින් තිබුණේ එබි සංවිධානය. එතකොට මේ සංවිධාන හැදුවේ කුමකටද? ජාත්‍යන්තර බහුජාතික සමාගම් වලට තමන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතාවය නිසා මුදල් උත්පාදනය කරන්න බාධාවක් බවට පත් වෙලා තිබුණා. ඒ රටවල් වල අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කිරීමේ උවමනා වෙනුවෙන් මේ රටවල් වලට බස්වන්න ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව පාවිච්චි කරපු ඒ ආයුධය තමයි එමි එරි කියලා එන්නේ. ඒවා පිටිපස්සේ තියෙන්නේ දෙවන්ත බහුජාතික සමාගම් වල මූල්‍යමය ප්‍රාග්ධනය. ඒක නිසා මෙන්න මේ ආකාරයට අපේ පරිසර පද්ධතියේ දෙවන්ත බැඳීමක් තියෙනවා මේ ජලය සමග. මේ ජලය සමග දෙවන්ත බැඳීම ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. අපේ රට මධ්‍ය කඳුකරයේ රටක් විදියට අපේ ඊසාන දිග මෝසම් මැසි වලින් මේ කන්ද එක පැත්තකට වහිනවා ඒ වැස්සත් ඒ වගේම තව මාස 4ක් කන්දේ අනිත් පැත්තට වහිනවා දැන් මාස 8ක් මේක දිගට වහිනවා ඒ වගේම අන්තර් මෝසම් මැසි විදියට පැතිරුණු විසිරුණු විදියට අවපාත විදියට ඒ වගේම සුලි කුරාට විදියට වහිනවා මෙන්න මේ අන්තර් මෝසම් මැසි ඊසාන දිග මෝසම් මැසි නිරිත දිග මෝසම් මැසි ගංගේ කඳු මුදුරේ ඉඳන් පල්ලෙහාට ඉබේම ගමන් කරනවා කිසිම පොම්පයක් නැතුව ගංගායක සිය තුරකින් මේ ගුරුත්වය මත
ඒ ස්වභාවිකව ජලයේ පල්ලෙහාට ගමන් කරලා ඉවරලා තමයි මුහුතට වැටෙන්නේ. මෙන්න මේ මතු පිට ජලයෙන් ඉතාමත් පෝෂණය වෙච්ච රටක් ගුරුත්ව ජලයේ යටතේ. ඒ වගේම වැස්සෙන් 140ක් බින්දු බින්දු විදියට පස්සංශු වලට ආකර්ෂණය කරමින් ක්‍රමානුකූලව පස්සංශුවෙන් අංශුවට පොළොව අභ්‍යන්තරයෙන් ගමන් කරනවා. ඉතින් පොළොවේ අභ්‍යන්තරයේ ජල තටාකයක් හැදිලා තියෙනවා. මේ ජල තටාකයේ දෙපැත්තෙම ගත්තට පස්සේ හරියට කරත්ත රෝදයක් වගේ මේ බෝස් ගෙඩිය තියෙනවා. වටේ තියෙනවා ගරාදි, වටේ පට්ටම මුහුදෙන් අවසන් වෙනවා. ඒක නිසා මේ ජල පද්ධතියට කියනවා අරිය ජල වහන පද්ධතිය. ගංගා ද්‍රෝණිය ආශ්‍රිත කරගෙන, ඒ වගේම මේ ගංගා ආශ්‍රිත කරගෙන අභ්‍යන්තර ජල තටාකයේ නිර්මාණය කරගෙන මෙන්න මේ විදිහට මේ සංස්කෘතිය නිර්මාණය කරනවා. කලින් සමන්ත සහෝදරය පැහැදිලි කළ ආකාරයට ගංගා ආශ්‍රිත ජනාවාස වෙනවා එනුවට මේ පොම්පයක් නැතුව ජලයට පහළට ගන්න ක්‍රමය පාවිච්චි කරලා ජනාවාස හැදුවේ ගංගා ද්‍රෝණි වල නෙමෙයි, ගංගා අසබඩ නෙමෙයි, වාර්ෂිෂ්ඨාචාර අනුව ගොවිතැන් කරන ජලය අරගත්තා, බීමට ජලය වෙනම සකසගත්තා. මෙන්න මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාව ඒ ඉතිහාසය පුරාම මේ ජල සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච ජනතාව, මේ ජල සංස්කෘතිය ගොඩනගපු ජනතාව. ඒක නිසා මේ ජලය අපෙන් උදුර ගන්න වාණිජ වටිනාකම ජලයට දෙන්න අත්‍යවශ්‍ය දේ තමයි මේ අධ්‍යාත්මික බැඳීම කඩන්න. අද වෙනකොට අධ්‍යාත්මික බැඳීම කඩන්න පටන් අරගෙන ඉවරයි. ඒ සම්බන්ධව අපිව ජලයෙන් අයින් කරලා තියෙනවා. අද ගඟට බහින්න බෑ. ගඟ අද කුණු කානුවක් බවට පත් වෙලා තියෙනවා. නගරේ නගර ආසන්නයට එනකොට කැලණි ගඟ මේ ප්‍රදේශවල ගමන් කරනකොට ඒ කැලණි ගඟට සියලුම මේ අපද්‍රව්‍ය ගමන් කරලා ඉවරලා කැලණි ගඟ අපවිත්‍ර කරලා අද ජනතාව කියනවා කැලණි ගඟට බහින්න බෑ, මහවැලි ගඟේ මුල් කොටසට බහින්න බෑ, මහවැලි ගඟේ අවසාන කොටසට බහින්න බෑ. ඒවා ජනතාවට භාවිතා කරන්න බැරි අපවිත්‍ර කාණු බවට පත් කරලා තියෙනවා. ඒ වගේම අපේ නගර මාධ්‍යෙන් ගිය ප්‍රධාන වක්කැල, ඒ වගේම පිටැලද නගරේ කුණු කානුව බවට පත් කරලා තියෙනවා. අද ඒ ජලය සමග අධ්‍යාත්මික බැඳීම කඩලා ඉවරලා ඒ ආශ්‍රිතව තියෙන පහත් බිම් ගොඩ කරගමින් අපිව අයින් කරලා අද වෙනකොට ජලයට වටිනාකමක් දීලා ඒ කුඹුරට කොතරම් වතුර ප්‍රමාණයක් ඕනද සාමාන්‍යයෙන් වර්ග මේ කලින් පැහැදිලි කළ විදිහට භූ විද්‍යාඥයා අක්කර අඩි 3ක් ඕන ජලය එක කුඹුරු අවසන්නක් ලබා ගැනීම සඳහා. මේ අක්කර අඩි 3ක් කියන්නේ කියුපික් මීටර්ස් 3100 ගානක්. ඒ 3100 ගාන ගණන් හදලා බලලා කියනවා අනිවාර්යයෙන්ම කුඹුරකින් හෙක්ටයාර් එකකින් 3150 වැඩි කිරීම 2.5ක ලීටර ප්‍රමාණයක් ඔබලා භුක්ති විඳිනවා නම් මෙතරම් ප්‍රමාණයක් කුඹුරකින් මුදල් ලබා දෙන්න. මේ කියන්නේ වක්කඩේට මීටරයයි කරනවයි කියලා. මේ කියන්නේ ඒ ජලයට වාණිජ වටිනාකමක් දෙනවයි කියලා. ඒක නිසා අපේ රටේ ජනතාවට මේ ජලයට වාණිජ වටිනාකමක් දෙන්න අද මේ විදිහට ඛේදවාචකයට ඇද වැටලා තියෙනවා. රනිල් වික්‍රමසිංහල මීට අවුරුදු 20කට කලින් කරපු මහා අගතිගාමි වැඩේ නිසා එදා 2023 දී රිගේන් ශ්‍රී ලංකා රහා අපේ රටේ ජනතාවට මේ වාණිජ වටිනාකමට ක්‍රමානුකූලව හදලා තියෙනවා. අපේ රටේ සම්පත් මේ බහුජාතික සමාගම්වලට විකුණන්න වාණිජ වටිනාකම් ඇති කරගන්න ක්‍රමානුකූලව අධ්‍යාපනය, සෞඛ්‍ය, ඛනිජ තෙල් වගේම අද වෙනකොට මේ ජලයට වාණිජ වටිනාකමක් ලබා දීම සඳහා සූදානම් කරලා තියෙනවා. ඒක නිසා සමස්තේ ජනතාවක් විදියට පරිසරයට සංවේදී මිනිස්සු ඉන්නවා නම්, පරිසර වේදීන් ඉන්නවා නම් මේ මොහොතේදී අපේ පරිසරයේ ප්‍රධාන සාධකේ බවට පත් වෙලා තියෙන මේ ජලය අපි මතකයි අපේ පාසල් යන අවදියේදී මීට අවුරුදු 30-40කට පෙර උරුදුත පාතයක් ආවා ජලය ධනෙමින් රකිමු. ඔන්න ජලයට ධනය සම්බන්ධ කරපු ආකාරය. එදා වාහනවල ස්ටිකර් ගැහුවා, ඒ වගේම ප්‍රතිසිත ස්ථානවල ස්ටිකර් ගැහුවා ධනය ජලය ධනෙමින් රකිමු කියලා. අපේ රටේ ජනතාව ජලය රැක්කේ ධනෙ වගේ නෙමෙයි ජීවිතය වගේ. ඒක නිසා අපේට ජලයත් ජීවිතයත් එකයි. ඒක නිසා ජලය ජීවයේ බවට පත් වෙලා තියෙන අවස්ථාවේදී මේ ජීවය රැක ගැනීමට, ජලය රැක ගැනීමට මේ මොහොතේදී සියලු පරිසර වේදීන්ගේ යුතුයකමක් බවට පත් වෙලා තියෙනවා, අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි ජෛව ජනන හෘද තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ විදියට, ඒ වගේම ජීවයේ අයිතිය පරිසර සංවිධාන විදියට, ඒ වගේම කැලණි මිටියාවත සුරකීමේ පරිසර සංවිධාන විදියට අපි සියලු පරිසර වේදීන්ට ආරාධනය කරනවා මේ ජාතික ජන බලවේගයේ විදියට මේ ජලය බේරා ගැනීමේ සටනට අපි සියලු දෙනාම පක්ෂ පාට ભેද පැත්තකට තාලා අපේ රටේ ජීවයේ බදු ජලය රැක ගැනීම සඳහා මේ ජාතික ජන බලවේගයත් එකතු වෙලා මේ අරගලයට පණ පොවන්න, අරගලය සමග එකතු වෙන්න මේ පණත ඉරා දාලා අපේ ජීවයේ බවට පත්වලා තියෙන ජලය රැක ගන්න අපි සියලු දෙනාම ප්‍රතිඥා දෙමු. ඒ සම්බන්ධව ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.